ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මේ පොසොන් එක අවසන් වේගන යන්නේ පොසොන් උදාව. අද වෙනකොටත් මේ වෙනකොටත් ලංකාව ඉතිහාසයේ වැඩිම දන්සැල් ප්‍රමාණය ලබා දීපු ඓතිහාසිකත පොසොන් උදාව බවට පත් වෙනවා මෙවර පොසොන් උදාව. විශේෂම ගෞරවනීය මාධ්‍ය නාලිකා සුවිශාල වශයෙන් මේ පොසොන් උදාව සෑම මේ පොයක්ම ආවරණය කරනවා. ඒ වගේ මෙවර දැඩි ඉතාමත්ම උනන්දුවක් මේ රටේ බෞද්ධ ජනතාව ඒක අනිකුත් ආගම් සියලු දෙනා එකට එකතු වෙලා ජාතික සමගිය තහවුරු කරන අවස්ථාවක් තමයි මෙවර පොසොන් උදාව. මොකද අපිට ස්විච් එකක් දාගන්න බැරුව, ලයිට් එකක් දාගන්න බැරුව, ගෑස් ටිකක් නැතුව, ඉන්ධනටික් නැතුව තිබුණු රටක් අද වාහන පෝලිම් විතරක් ඊයේ කොට්ටාවේ පැය දෙකමාරක් අතර ගියා අපිට අධිවේගී මාර්ගයට දාගන්න මේ අතුරු පාරෙන් දාලා. ඒ තරම් වාහන, ඒ තරම් ජනී ජනයා, පුදුමාකාර දන්සැල් ප්‍රමාණයක්. ඉතින් මේ සියලුම ඒ දන්සැල් ඇතුළු මේ ඒ දානමාන දුන්නේ සියලුම දෙනාට මේ රටේ පාරිභෝගිකයාගේ කුසපුරෝපු විඩාව සනසපු ඒ සියලුම ස්වේච්ඡා සංවිධාන, සියලුම ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගල ධන පරිත්‍යාග, නැත්නම් සියලු සමිති සමාගම්, ඒ දන්සැල් ක්‍රියාවල නිරත සියලුම දෙනාට සිවිල් ව්‍යාපාරයේ බලපෑම් සංවිධාන හැටියට ජාතික පාරිභෝගික පෙරමුණේ ගෞරවනීය උත්තමාචාර මහත්තයා පුන්නමන. මොකද ඉතිහාසයේ වැඩිම දන්සැල් ප්‍රමාණය. මොකද පහුගියදා පොසොන් පෝය කලින් දවසේ සියලුම මාකට්වල ලංකා ඉතිහාසයේ වැඩිම අඹ අලවිය ප්‍රකාශයට පත් වුණා. අඹ හොයන්නත් නැහැ. ඒ කියන්නේ අඹ කියන්නේ මිලාඩු එළවලුවක් නෙමෙයි. මොකද වැඩිම ෆ්‍රයිඩ් රයිස්, කුකුල් මස් සහිත ෆ්‍රයිඩ් රයිස් මේ සැරේ තමයි වැඩිම දන්සැල් ප්‍රමාණයක් දුන්නේ. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන් අඹ අවශ්‍යයි. එතකොට වෙළඳපොලේ අර කලුනික හොයන්නා වාගේ තිබිච්ච කීරි සම්බ පව දන්සැල් මේනකොට ක්‍රියාත්මකයි. මේනකොට ඩල්ලි සිරිසේන මහත්තයා අර පොළොන්නරුව ලබා දෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි පාරිභෝගිකයට කීරි සම්බ කලුනික වගේ. හැබැයි පාරිභෝගිකයා පිල්ලාසින අන්න යන්න පොළොන්නරුවට අන්න අද දක්වා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඒ කීරි සම්බා ඇටයක් හොයන්න සමස්ත පාරිභෝගය නැති මොහොතක ඉවෙන් දන්සැලක් දීම සම්බන්ධව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ එක්කම මේ දන්සැල් සහ මේ පොසොන් උදාව සහ හජ් උත්සවයේ කාල සීමාව නියමාකාරයට නාඩිය බලලා ගහපු ගැහිල්ලක් තමයි පොල් තෙල් මිල ඉහළ දැමීම. ඒ සම්බන්ධව අපිත් පාරිභෝගික පෙරමුණත්, ඒ වගේම දේශීය පොල් තෙල් නිෂ්පාදක සංගමයත්, ඒ වගේම අනුකූල සංවිධාන මේ සම්බන්ධව අදහස් දක්වුවා. ගෞරවනීය මාධ්‍ය තමන්ගේ වටිනා කාලය සියලු විද්‍යුත් සහ මුද්‍රිත සමාජාල මාධ්‍යට ලබා දුන්නා. ඒ තත්ත්වය තුළ අර පොල් තෙල් මිල වැඩිවීමේ පුවත රටතුරා ලැබුගින්නක්සේ ජනතාවගේ පාරිභෝගික අවධානය ලක් වුණා. ඊට පස්සේ සිදු වුණා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට මේ සම්බන්ධව සාක්ෂිය ඔප්පු කරන්න පුළුවන් විදිහට ප්‍රකාශයක් ඕනිකුත් කරා. මේ වෙලාවේ පොල් තෙල් මේ වැඩි කරන හේතුවක් නැහැ. පොල් තෙල් වසර දෙකකට හරියන පොල් තෙල් ගෙන්නලා තියෙනවා. ඒ නිසා මේ වැඩි කිරීම අසාධාරණයක් කියන එක ඔහු ප්‍රකාශ කිරීම තුළ අපි සනාථ කරපු කරුණුවලට ඉතාමත්ම සම්බර්තාවයක් සහ වටිනාකමක් ලැබුණා. ඉස්තුවන්තේ එතුමාට. එහෙමනම් දැන් වෙනකොට පොල් තෙල් මිල අද වෙනකොට රුපියල් 40 මිලක් අඩු කරලා තියෙනවා. 780 තිබේ ලීටරේ 740ට අලෙවි වෙනවා. 802ක 760ට අලෙවි කරනවා. ඒ වගේම රුපියල් 580ට 560ට අලෙවි කරපු පොල් තෙල් බෝතලේ 530ට 520ට මිල අඩු වෙලා තිබෙනවා. රුපියල් 40ක් ඉහළ ගිය පොල් තෙල් වලින් මිල අඩු කරගන්න සමත් උනේ මේ රටේ ආණ්ඩුවෙන්ගත් වාග්විද පාර්ශවත් මේ රටේ ගෞරවනීය මාධ්‍ය විද්‍යුත් සමාජාල සහ මේ විද්‍යුත් සමාජාල මුද්‍රිත මාධ්‍ය මේ රටේ සිවිල් ව්‍යාපාරයේ අපිත් සහ දේශීය පොල් තෙල් නිෂ්පාදක සංගමයත් ඇර මේකට මැදිහත් වීමක් කවුරුත් කරේ නැහැ. ඊට පස්සේ තමයි පොල් සංගමයේ සභාපතිවරයා කිව්වේ එයා අපිට කලින් ඇහැරෙන්න ඕන කෙනෙක්. ඒ නිසා අපි යාට මේ යෝජනා කරනවා. අවුරුදු දෙකකට හරියන්න පොල් තෙල් ගෑනලා තියෙනවා නම් වහාම මාධ්‍යමුවක් ගෙනලා මාධ්‍ය ගෙනලා රට රහිල කරන්න ඕන. ඒ පොල් තෙල් කොයි කාලද ගෙනලා තින්නේ, කීයේ බද්දද ගහලා තින්නේ, ඇයි මිල වැඩි උනේ, රුපියල් 40ක් කොහොමද මිල අඩු උනේ කියන එක වග්විද පාර්ශවය කරන්න ඕන. අපි රුපියල් 40ක සාහනයක් ඔන්න මේ රටේ පාරිභෝගිකයන් මේ රටේ මාධ්‍යත් එක්ක රන්දිලා තියෙනවා. මේ 40 කොහොමද අඩු උනේ අපි අහන්නේ ඒක. ඒ නිසා මේවා කල දුටු කල වල ඉහගෙන න්‍යාය තමයි මේක. මේක පහුගිය කාල පුරාවටම කරා විතර මිල සීග්‍රෙන් මේ තිබුණ දැන් වෙළඳපොලේ දැන් උදාහරණයක් ඇටිය ගත්තොත් මේ වෙනකොට ජම්බෝ පිටර නෑ වෙළඳපොල තුල. ඇයි සතසගෙන ආව හූණු බිජු ජම්බෝ පිටරේට මිලක් ආවා. දැන් බේකරි ප්‍රධාන පෙළේ VVIP ප්‍රධාන ගණේ තරු ගණේ හෝටල් බිස්කට් සමග ඇතුළු සියලු දේවල් ගණේ දැන් අර අන්න අර ජම්බෝ පිටරේක වෙළඳපොලේ ජම්බෝ පිටර නෑ. පුළුවන් නම් ජම්බෝ පිටරක් පෙන්වන්න මට වෙළඳපොලේ නෑ. ඇයි ඒකට වටනාවක් ආවා අර හූණු බිජු දාලා රුපියල් 35ට 41කට මේ වෙළඳපොලේ කුල්ලා. ඒ වගේ එකක් තමයි මේ බීලුණු ආපු මේකව ගැහුවා කතන්දරේ ස්ටොක් කරා
අටසී දක්ව ගියා අසී විදලා බෙදුවා. ඒ නිසා මේ හජ්ජි දන්සල් මේ පොසොන් උදාවත් එක්ක සමස්ත වශයෙන් බිලියන ට්‍රිලියන ගණක් මේ පාපතරයෝ මේ අහිංසක පාරිභෝගික හුරන් කෑවා මේ සමේ. ඒ නිසා වහාම පොල් තෙල් වල ඇත්ත නැත්ත රටට කියන්න ඕන. වෙළඳැමති මීක් නැ, පාරිභාධිකාරියේ නව සභාපති මීක් නැ, කුෂිකර්ම අමාත්‍යාංශයේ රජය මුදල් අමාත්‍යාංශයේ එකෙක් මීක් නැ. ගනුකරන පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරට ඔහොම හරි උත්තර දීපේක අපි එතුමාට කියන කරුණා කළා. ඔබතුමා දැන් මේක උත්තර දුන්නාසේ වහාම ඔබතුමා කියන පොල් තෙල් ප්‍රමාණය කොහෙද තියෙන්නේ? කවද්ද ගෙනල් තියෙන්නේ? කීයද බද්ද? ඒකේ වටිනාම කීයද? ඒකේ බිඳ වැඩි උනේ කොහොමද කියන එක වහාම රටට හෙළි කරන්න ඕන. මේව ඇවිල්ලා නංගි පෙන්නල අක්කදෙන න්‍යාය මේවා. හරිද? හිගේ හදනම ඊට පස්සේ තමන්ගේ මඩිතර ගන්න. මේක අරගල කාර්යෙත් මේ වැඩේ වුණා. හරිද? ඒ නිසා මේ විතර මේ වැඩේ කරන් දෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ පොල් තෙල් පරිභෝජන වැඩිම කාලය අල්ලලා නාඩි අල්ලලා මුන් ගැහුවා. ඒ ගහලා අපේ බලපෑමට මාධ්‍යයේ තිබෙන අවධානය දක්වපු නිසා තමයි රුපියල් 40ක් අඩු කරේ. එහෙම නැතුව වෙළඳ අමාත්‍යාංශයවත් මුදල් අමාත්‍යාංශයවත් රජයේවත් පක්ෂ විපක්ෂවත් නෙමෙයි. අපි මේ වෙලාවේ ප්‍රශ්න අහනවා. මොකද මේ හෙට රට බාර ගන්න හදන ඉතාමත්ම මේ වෙලාවේ ජනතාව උද්‍යෝගයෙන් වැඩිහිටියක් කතා කරන අනුර කුමාර සනායක මැතිවරයාගේ අනුර කුමාර සනායක මැතිතුමනි මාලිමාවේ උපාසක ඇත්ත පන්සල්යන් නැද්ද? ඇයි ඔබතුමාට බැරි වුණේ අපි මේ දේ කිව්වෙන් පස්සේ මේ පොල් තෙල් ප්‍රශ්න සම්බන්ධව පක්ෂයක් හැටින මේර මැදිහත් වෙන්නේ? ඇයි ඔයගොල්ලෝනේ පාරිභෝග ප්‍රශ්නේ මැදිහත් වෙන්නේ බැරි? මාලිමාවේ ජනතා ඉන්න පාක්ෂිකයෝ ආහාර ගන්න නැද්ද? වෙළඳ පොළට යන්නේ නැද්ද? මුදල් ගනුදෙනු කරන්නේ නැද්ද? මේක සජීව ප්‍රේමදාස මහතා අදාළයි. ඒතර අපි කියන්නේ රට බාර ගන්න හද යන යන අපිට කියන්නේ මේ මෙහෙම කතන්දරයක් කියනවනේ. දැන් ඒ නිසා අපි මේ කියන්නේ ඇයි මේ ප්‍රශ්න පුදු මැදිහත් වෙන්න බැරි? ඒ නිසා අපි චෝදනා කරනවා ඔය සියලුම දේශපාලන පක්ෂ මේ ජාවාරංකාරයන්ගේ කුට්ටියට වෙලා මුන්ගේ කටවල් මීක් නෑ, එකෙක් කඩක් කරින්නේ නෑ මේ අහිංසක පාරිභෝගික හුරංකන මේ මාපියා සම්බන්ධව. ඒ නිසා අපි මේ වෙලාව කියනවා පොල් තෙල් මිල රුපියල් 40ක් අඩු කරන සමත් වුණා මාධ්‍යත් සිවිල් ව්‍යාපාර හැටි අපටත් වෘත්ති සංවිධාන හැටියට. ඒ නිසා අපි ඒක ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධව රජයේ ස්ථාවර බලාපොරොත්තු වෙන තුරුත් බදා දාට අපි එනවා නව සභාපතිරට හම්බෙන්න සහ පොල් සංවර්ධන මණ්ඩල සභාපති හම්බෙලා මේ ප්‍රශ්නේ ඇත්ත නැත්ත රට හෙළි කරන්න කියන මේ අත්තාවේ මතක් කරනවා. ඒක නෙමෙයි කතාව. මේ රටේ මිනිස්සුන්ට තුන් වේලෙන් එක වේලක් කාගන්න බැරි රටක් මේ තියුණේ. හරිද? අද මගධගේ ගියොත් හරිද පුදුමාකාර විදියට මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර මිනිස්සු ජාතිභේදතොර මුස්ලිම් වේවා තමිල වේවා සියලු ජාති එකතු වෙලා රූපලාවන්‍ය වේවා සපත්තු මහනවා බයිසිකල් හදනවා කොණ්ඩේ කපනවා තා මේ සැරේ ඉස්පාදන්සලක් විතරයි දුන්නේ නැත්තේ. හරිද? කියන්නේ මිනිස්සුන් අතර යම් ආකාර මුදල් මේ තත්ත්වය ඇතිවිලා තිබෙනවා රට යම් ආකාරයේ යථාර්ථතර පත් වෙලා තිබෙනවා. මේගොල්ලෝගේ ආ පාරම්පරික එදා සිට මේ ජානවල තියෙන මේ දානමාන කියන එක ඒක තුල තමයි මේක දෙන්නේ. ඒක කඩාවත් කරන්න PHC එක ගැහුවා මේකක් දන්සල් ලියාපංච කරන්න ඕනේ කියලා. මේ පට්ට පදිදි ජරා මේ වෙළඳපොලේ තියෙන්නේ. දැන් මේ පොල් තෙල් වුණත් ආනේනික පොල් තෙල් ගෙන්නන්නේ දෙවරක් බදිනා පොල් තෙල්. මුන් ඒව හොයන්නේ නැහැ. මුන් යනවා දන්සලේ පිරිසුදුභාව හොයන්න. හරිද? රජ කාලෙත් මේව කරේ නැහැ. මේ PHC ලගේ දන්සල් ලියාපදිංචියට නොම්බරගේ කණේ පාරක් තමයි. අත් මේ සැරේ දන්සල් 50000 ශ්‍රී ලංකා පුරා දැනුත් තියෙනවා. මේ මොහොතේ මේ අපේ උඩගෙදර ගාතේ මංජක දන්සලක්, එයා පැත්තේ රයිස්ගේ දන්සලක්, අතන තියෙන කුරක්කන් මෙන්න PHC ලා ඒ නිසා අපි දැක්කයි PHC ලාට ෆොටෝ එකක් ගන්න බැලුණා. මේගොල්ලෝ නිකන් යුනිෆෝම් ගාගෙන 10 15 වාහන දන්සල් බලන යන්න. මම අහන රූපන් අභියෝග කරනවා. දන්සලක් කියන්නේ සාමූහික එකතු වීමක්. ඒක තුල වස දෙන්නේ නැහැ බල වගේ. බල තමයි දන දන මිනිස්සු වස කවන්නේ. පුළුවන් නම් PHC ලා පළතුරු වලට ගහන වස සම්බන්ධ කතා කරපියව වර කෙහෙල් කිරි කරන. පුළුවන් නම් ඒක ඉඩට වස එන. පුළුවන් නම් අජිත මොටෝ ගැන වර්ණකාරක රසකාරක බද පොල් තෙල් අන්න ඒවයි සරිර අහිත කර. එහෙම නැතුව මේ කට්ටියක් එකතු වෙලා සුහදව එකතු වෙලා මුදල් ටිකක් දාලා මිනිහෙකු කන්න දෙනව නම් ඒක තමයි බලාගේ පස්සපැත්ත ගාය හැදෙන්නේ. හරිද? ඒ නිසා ඒව බාධක කඩාගෙන මිනිස්සු තමගේ යුතුයකම ඉටු කරා ඒ ඇඟේ තියෙන ජානවල. ඒ නිසා අපිවල මිසුරු උත්තමාචාර කරන මේ වෙලාවේ මොකද පැහැදිලිවම PHC කරේ දන්සල් අඩපණ කරන්න මේ රටේ ජනතාව සියලු ජාතිකරක තුලා සියලු දාට අඩුම ගානේ අයිස්ක්‍රීම් එකෙන්ද යන තැන දන්සල් වාහන පොලි මිනිස්සු ඉතින් රට යථාර්ථ පත් වෙලානේ මේ තත්ත්වෙ පේනකොට. ඒකම මේ වෙලාවේදී තවත් මතක් කිරීමක් කරන්න. මොකද මාධ්‍ය කියන්නේ අපිව මේ රටේ ජනගත කරපු මාධ්‍ය ආයතන. මාධ්‍යවේදීන් කියන්නේ අපේ මාධ්‍ය ආවරණ වලට ඇවිල්ලා මේ අපේ හඬ අරගෙන ගිහිල්ලා අපිට යම් ඉඩක් ලබා දීම සඳහා මූල්‍යව කටයුතු කරන පිරිස.
අද වෙනකොට යම්මාකාරයක මාධ්‍යවේදියෙකුට පහර දීම සම්බන්ධව මේ වන විට ප්‍රවෘත්ති වල විකාශය පත් වෙන මේ දසත මාධ්‍ය ජාලය. එතකොට මොන යම් ආකාරයක යම් මේ ආකාර සිද්ධියක් මෙවැනි ආකාරයේ කටයුතු කිරීම සුදු තුල සිදුවෙන්නේ තමන් වැඩ කරන ආයතනේ පවා අගතියේ පත් වීම සිදු වෙනවා. ඒක තුල වෙන්නේ මාධ්‍ය ආයතනට අගතියක් පත් වෙන නිසා පුද්ගලික කෝන්තර සහ පුද්ගලික සහ යම් ආකාරයක මේ මොන යම් ආකාරයක ෆීලින් එකක් ඇවිල්ලා ඒකත් එක්ක යම් ගැටලු ඇති කරගෙන තුල අර අහිංසක ජීවිතයන් අද වෙනකොට මේ මාධ්‍ය දියා රෝහලේ ප්‍රතිකාර ජම්මාකාරයක ජීවිතහානියක් වුණා නම් ඔහු මාධ්‍යවේදියෙක්. ඒ නිසා මේක කුඩාකා ගැනීම වහම නවත්තන්නක පිල්ලාසිනවා. පොලිසියට පිල්ලාසිනවා. කරුණාකර විධිමත් පරීක්ෂණයක් කරන්න. මේවා රජයට හොඳ නෑ මේවා. මොකද මේවා නර්ග පූර්වාදර්ශ. ඒ නිසා මේක මාධ්‍ය ආයතනවල ගැටලුවක් නෙමෙයි. මේ ඉන්නේ තියෙන ප්‍රශ්නයක් මිසක් මේක මාධ්‍ය ආද ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක ඒ පුද්ගලයාවත් නෙමෙයි වෙන කෙනෙක් හොයලා තින්නේ. ඔහු ඔහුගේ ඒ තොරතුරු නුදුන්නු වරදට තමයි මේ වෙලදී ඔහුගේ ප්‍රකාශන අපිට තේරෙන්නේ. අපි දන්නේ නෑ ඒක. ඒ නිසා මෙවැනි දේවල් සිද්ධි නිවේ යුතුයි කියලා තමයි අපි කියන්නේ. මේකට වහම විධිමත් පරීක්ෂණයක් කරලා අදාළයට වහම නීති ක්‍රියාත්මක කරන්න කියලා මම අතට මතක් කරනවා. මොකද මේක මාධ්‍ය ආයතන අතර අර්බුදයක් නෙමෙයි මේක කියන එකත් වක්කීමක් ඇති කියලා. මොකද එහෙම වුණොත් ඒක හොඳ නෑ. මොකද අද මාධ්‍ය ආයතන උපන්දිනයක් වුණොත් සියලු මාධ්‍ය ආයතන සුප්පදනවා. අපි දැක්ක TN උපන්දිනේ TN සියලු මාධ්‍ය සුප්පැතුවා. ITN එක මාධ්‍ය ආයතන සියලු නාලිකා ප්‍රවෘත්ති විකාශය වටනා කාලයක් තුන තමන්ගේ සහෝදර මාධ්‍ය ආයතනේ මේ උපන්දිනේට. ඒ වගේ අද අලුත් මාධ්‍ය සාධාරණ බිහිවලා තියෙනවා. එහෙම තියෙද්දි මේ පොල්නාම්බෝ කියලා ගහගන්නව නම් වහාමුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕන. මොකද උන් කළ තියෙන සම්පූර්ණ අගතියක් කියන එකත් මම අත්තම දක්වනවා.